आयुवन दिनपता विकाशनीय वन लंकावे प्रथम सहायकम बौद्ध पुवत्तिकाश्यत समगिन अदत उब हमोन मम रविशिशार मधुवंत प्रथम नवदानीय पुवत् सिरस्तलवित लोक लमाहा वेडिहिटी दिने आदाई सुविसी विवरण कथा ग्रंथे एलिदकि रोटुंब पेत्मग पुराण राजमहा विहारस्थाने रंदोली महा पेरहर वीधि संचारे රටපුරා ප්‍රදර්ශනය කෙරෙන දිගවාපි සර්වඥ ධාතුන් වහන්සේලා සහ චූඩා මාණික්ය දරුවන් සහ වැඩිහිටියන් වෙනුවෙන් ලෝකය වෙන් කළ ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයි ලෝකය විසින් ඔක්තෝබර් මාසයේ පළමු වනදා ලෝක ළමා දිනය ලෙස නම් කර තිබෙනවා. එහෙත් බෞද්ධයන් ලෙස අපි 365 දවසම දරුවන් වෙනුවෙන් වෙන් කර තිබෙනවා. දරුවන් යනු ලෝකයේ අනාගතයයි. ගෝලීය ලෙසින් ළමයින්ට ගරු කරනවස් ලෝක ළමා දිනය. මෙසේ ඔක්තෝබර් මාස පළමු වන දින ලෝකයේ බොහෝ රටවල් සමරන්නේ දරුවන් යනු වටිනාම සම්පත වන නිසා වෙනි. එසේම ලෝක වැඩිහිටි දිනය යොදාගෙන ඇත්තේ ඔක්තෝබර් මාස පළමු වන දාටමය. වර්තමානයේ වැඩිහිටියන් ලෙස කටයුතු කරන පිරිස් විසින් ලෝකයේ සෑම දිනාටම සාධාරණව සලකන දරු පරපුරක් තම වර්තමානය තුල ගොඩනැගීම හරහා ලෝකයට පැහැබර අනාගතයක් නිර්මාණය වීම අනිවාර්යම සිදු වේවි. අද ලෝක ළමා දිනය පිළිබඳව අපි කතා කරනකොට විශේෂයෙන්ම ළමයින් වෙනුවෙන් අපි වැඩිහිටියන් වශයෙන් කළ යුතු කාර්යභාරය පිළිබඳව අපි නිරන්තරයෙන්ම සිහිපත් කළ යුතු වෙනවා. පුංචි දරුවන් මල් වගේ කියලා කතන්දරයක් තිබෙනවා. පුංචි දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම ඒ අනුව අපි කාගෙත් වගකීමක් හැටියට අපි සලකන්න ඕනේ. අපි ළමයින්ට ළමයන්ගේ ජීවිතේ පුරාවටම ජීවිතය එවගේ ළමයින්ට ආදරය ළමයින් වෙනුවෙන් අපේ රැකවරණේ ලබා දීම අපි කාගෙත් යුතුකමක්. අපි නිරන්තරයෙන්ම ළමයින්ගේම අඩුපාඩුකම් බලමින් ළමයින්ට දෝෂාරෝපණය කරනවට වඩා අපි නිරන්තරයෙන්ම කළ යුතු වෙන්නේ දරුවන් අපේ දරුවන් වශයෙන් සලකලා දරුවන්ට ගුණයෙන් සහ ඥාණයෙන් පෝෂණය වීම සඳහා අවශ්‍ය කරන පසුබිම සකස් කර දීමයි. ලෝක ළමා දිනය කියලා කියන්නේ මම හිතන්නේ එක දවසකට පමණක් සීමා කළ යුතු දෙයක් නෙමෙයි. අපි සෑම දවසකම දරුවන් කෙරෙහි ඒ වගේම ළමයින් කෙරෙහි ආදරයෙන් කරුණාවෙන් බලලා දරුවන්ගේ රැකවරණය ලබා දීම අප කාගේත් යුතුකමක් වගකීමක් හා සැලකිය යුතුයි කියන බවයි අපි විශ්වාස කරන්නේ. ලෝක ළමා දිනයට සමගාමීව ප්‍රවීණ ලේකක හා මාධ්‍යවේදී ධර්මදාස පණ්ඩිත රත්න මහතා විසින් රචනා කළ සූවිසි විවරණ කතා ධර්ම ග්‍රන්ථය එළිදැක්වීම අද සිදු කෙරුණා. ඒ සපුගස්කන්ධ පුරාණ විහාරස්ථානයේදී ධර්මදාස පණ්ඩිත රත්න මහතා විසින් රචනා කළ ග්‍රන්ථය පිළිගැන්වීම ප්‍රථමයෙන් සිදු කෙරුණේ සමාජ සුබසාධක ලංකා අභිමානී දේශකීර්ති දේශබන්දු චරිත් ප්‍රියංකර දල්විස් මහතා වෙතයි.
ඉන්නනතුරුව එම ග්‍රන්ථය සබුගස්කන්ද පුරාණ විහාරාධිකාරී පූජ්‍යපාද වතුමුල්ලේ ඥානිස්සර ස්වාමින් වහන්සේ වෙත පිළිගැන්වීම චරිත ප්‍රියංකර දල්විස් මහතා විසින් සිදු කළා. අනතුරුව දහම් පාසල් දරුවන් වෙත සහ දහම් පාසල් ගුරුබවතුන් වෙත ග්‍රන්ථය පිළිගැන්වීම සිදු කෙරුණා. මෙම අවස්ථාව සමගින් සම්භාවනීයන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. පණ්ඩිත මහත්මයා අද දින මේ සුවිචිකරණ කතා පොත ලෝක ලමාදීගේ වෙනුවෙන් මේ අපේ දත්දරියන්ට අපේ ගමේ දත්දරියන්ට ප්‍රදානය කිරීම ආරම්භ කරගෙනයි අපි මේ සූදානම් වෙන්නේ. අද වශයෙන්ම ධර්මයේ පිළිවදවත් දහම් දැනුම පිළිවදවත් අපි තරුවන් ගෙදී ඉතාම බැතියෙන් ඉටු කරනකොට අද වෙනකොට මේ විස්තීර්ණ සමාජයේ දහම් දැකීමේ සොරගින් නිසා තරුවන් නොමග යන තත්වයකට මේ අවුරුදු 4-5 කාලය තුළ අපිට දක්නට ලැබෙනවා. ඒ උදාරකාරීත්වය ඇති කිරීමට මේ ගුරුවරුන් සහ අපේ පන්සල්වල නායක සාමණේරවරුන්ලා ගන්නා උත්සාහය අපි අගය කරනකොට ඒ අගය කිරීම සමග මාතර රොටුඹ ඓතිහාසික පෙත්මග පුරාණ රාජමහා විහාරස්ථානයේ ඇසළ මහා දළදා පෙරහැර මංගල්‍යයේ රන්දෝලි මහා පෙරහැර පසුගියදා විදි සංචාරය කළා. කැලණිය රාජමහා විහාරස්ථානයට අයත් කණ්ඩුල හස්තිරාජයා මත සදාතුක කරඬුව තැන්පත් කිරීමෙන් අනතුරුව පෙරහැර වීදි සංචාරය ආරම්භ කළා. උඩරට පහතරට සබරගමු සම්ප්‍රදායන්ට අයත් නර්තනාංග 105කට අධික ප්‍රමාණයක් මෙවර පෙරහැර සඳහා එක් කර තිබුණා. පෙරහැර පස්කොඩ රොටුඹ අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඌරව දක්වා ගමන් කර නැවත ප්‍රධාන මාර්ගයෙන් විහාරස්ථානයට ගෙවදීමෙන් අනතුරුව නිමාවටපත් වුණා. රොටුඹ පෙත්මග පුරාණ රාජමහා විහාරාධිපති පෙරහැර කමිටුවේ ප්‍රධාන අනුශාසක බෙංගමුවේ ශ්‍රී අරියවංශ පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවෙනාධිපති පූජ්‍යපාද ඇහැල කන්දේ රතනසාර නායක ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් පෙරහැර සංවිධානය කර තිබුණා. රොටුඹ ඇසළ මහා දළදා පෙරහැරට සමගාමීව මණිකාර කුළුපග තිස්ස චරිතය පිළිබිඹු කරන තොරණ ප්‍රදර්ශනය කිරීමක්ද සිදු වුණා. බෞද්ධයා මාධ්‍ය ජාලයත් ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයත් ඒකාබද්ධව දියත් කරන ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය සඳහා රෝදපුටු පරිත්‍යාගයෙන් ඔබටත් දායකත්වය දැක්විය හැකි. ඒ අපේ රටේ ආබාධිත සහෝදර ජනතාව වෙත නැගී සිටීම සඳහා අත්වැලක් සපයමින්. ශ්‍රී සම්බෝධි මහාවිහාරාධිපති බෞද්ධයා මාධ්‍ය ජාලය කරු සභාපති පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනය මත බෞද්ධයා මාධ්‍ය ජාලය මේ වන විට දරුදිරිසහන ව්‍යාපෘතිය ඇතුළු ප්‍රජා සත්කාරක වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනවා. ඒ අපේ රටේ සහෝදර ජනතාවගේ ජන ජීවිතයට ශක්තියක් සපයමින් එම ප්‍රජා සත්කාරක වැඩසටහන් වලදී ආබාධිත අපේම සහෝදර ජනතාව සඳහා රෝදපුටු පරිත්‍යාගය ප්‍රධාන අංගයක් ලෙසින් සිදු කරන අතර ඒ සඳහා දායකත්වය දැක්වීමට බෞද්ධයා මාධ්‍ය ජාලය සමග අත්වැල් බැඳගත් සදැහැති පරිත්‍යාගශීලී ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට මෙලෙස අප ආරාධනා කරනවා. එලෙස රෝදපුටු පරිත්‍යාග කරමින් හෝ ඒ සඳහා මූල්‍ය දායකත්වය ලබා දෙමින් මේ සඳහා දායකත්වය දැක්විය හැකි. ඒ සඳහා වන වැඩි දුරතොරතුරු 0777-790-609 යන දුරකථන අංකය අමතා ලබා ගත හැකි. එම දුරකථන අංකය නැවතත් 0777-790-609.
දීඝවාපී මහා සැරදුන්ගේ චෛත්‍ය ගර්භයේ තැන්පත් කිරීමට නියමිත එහි කැණීම් වලින් හමු ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා සහ පළඳවීමට නියමිත චූඩා මාණික්ක දිවයින පුරා වැඩම කරවීමේ පින්කමට සමගාමීව එම පූජනීය වස්තුන් අද අලුත්ගම කන්දේ විහාරස්ථානයේදී ප්‍රදර්ශනය කෙරුණා। බෞද්ධ ආමාද්ජ්වාලයේ නිර්මාතෘ අපවත් විවදාල පූජනීය දරණාගම කුසල ධම්ම පුණ්‍යවන්ත නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ගුණානුස්මරණ පින්කමට සමගාමීව කාලයාගේ ඇවෑමෙන් අභාවයට පත්ව තිබූ දීඝවාපි මහා සෑරදුන් යලි ප්‍රතිනිර්මාණය කිරීමේ යලි දක්මු දීඝවාපිය ව්‍යාප්තියට බෞද්ධ ආමාද්ජ්වාලය ප්‍රථම පියවර තැබුවේ ආරක්ෂක අමාත්‍යංශ සමග අත්වැල් බැඳ ගනිමින්। ඒ අනුව මේවන විට දීඝවාපි මහා සෑරදුන් යලි දැකීමේ වැයම යථාර්ථයක් බවට පත් වෙමින් නැත්තේ බෞද්ධ ආමාද්ජාලය සමග අත්වැල් බැඳගත් දෙස් විදෙස් සුවහසක් ශ්‍රාවක ප්‍රේක්ෂක සැදැවතුන්ගේද සහයෝගයෙන්। ඒ අනුව නුදුරේදීම දීඝවාපි මහා සෑරදුන්ගේ තැන්පත් කිරීමට නියමිත සර්මජ ධාතුන් වහන්සේලා සහ පැළඳවීමට නියමිත චූඩා මාණික්ක දිවයිනේ ස්ථාන රැස්තකදී ජනතාව වෙත ප්‍රදර්ශනය කරනවා। පවතින ආර්ථික තත්වයන් මත අම්පාර දීඝවාපිය පුදබිම කරා ගොස් දීඝවාපිය මහා සෑරදුන් යලි දකින වෑයමට උරදීමට දුෂ්කර සදෑවතුන්ගේ වන්දනාව පිණිස මෙලෙස ඔබ සමීපයට වැඩම කරවන මෙම සර්මජ ධාතුන් වහන්සේලා සහ චූඩා මාණික්ක වන්දනා කරගත හැකි। आसुर सेनग माल पीदुए मदातु निवन पाता आपी वादी मुय दातु नेलुम माले वेट सीटी मदातु पांचवर्णयेन लेल देन दातु रानवान पाटट दिली सेन दातु नीलवान पाटट लेल देन दातु हातर दातु
බෞද්ධයා මාධ්‍ය ජාලය මගින් ලෝක ළමා දිනයේ සහ පහවසර ශිෂ්‍යත්ව විභාගය අලලා සිදු කෙරුණ පුංචි අපේ රැකවරණය විශේෂ සෙත් ප්‍රාර්ථනා අදිෂ්ඨාන පූජාව අද සන්ධ්‍යාවේදී ඓතිහාසික බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේදී පැවැත්ුණා ඒ පිළිබඳව වැඩිදුර විස්තර හෙට සුසන් දේශීය ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න එත් සමගින් නදට නියමිත සුසන්දේශ පුවත් විකාශය නිමාවට පත්වෙනවා ද බුද්දිස් ටීවී YouTube නාලිකාව ඔස්සේ සහ ද බුද්දිස් ටීවී Facebook පිටුව ඔස්සේ අපගේ පසුගිය ප්‍රවෘත්ති විකාශයන් සමගින් දැන් ඔබට එක්වීමේ හැකියාව පවතිනවා ඔබ සැමට සුබ රාත්‍රියක් තෙරුවන් සරණයි